Assassin V, then a hero sadhu sevane. Masve at naharin sadhune. His neti honda mini sunne. Oba venu veli muturen dora hanune. Wanna gas kapune, wanna gas kapala the wasn vadune. Wasn vadila the wanna gas kapune, wanna gas kapala the wasn vadune. Desn dati dasi dasn ati mini sunne. Oba venu veni muturen dora hanune. ඒක මේ මේ හරි තමයි පොලවට පපා ගා හිටි. එතන මොකක් හරි හොරයක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන පොලව හාරපු ගතිය. කොහොමනේ හාරලා බලන්න. මේව හාරලා බලන්න මටත් අයිතියක් තියෙනවනේ. උන් බුක්තින්දට මේව අපි ඉඳන්. ललित पता बाप मैं हाँ माँ दवाले ही ना ताकि ना मम्मी ही ने अध्यक्ष का बोलूँ ना जाई ही ने अध्यक्ष का लो बाय होने ही ने है बाप वही ने अध्यक्ष का दे ऐतद मुखाद नहीं मैं बाप बुरुम पाले के आलिया वाके गत्ता ही तो मुखाद दोनों मुखाता ओके हुए मामा उगे साल लिया था तीने नहीं ये देख के ये अपना काम है हारी ने तनु ही मर्ट में के तेरे नहीं
මෙන්න මේවට තමයි කියන්නේ හීනෙන් පේන දේවල් සමාල්ලාට හැබෑ වෙනවා කියලා. හරි. මෙතනින් එහාට කරන්න ඕන දේ මම දන්නවා. MD පළතුරු ජෑම් එක ඕනම කෑමක් ජෑම් කරන්න. MD පළතුරු ජෑම්. විශ්වකේ. තඳුරංගේ. තඳුරංගේ. ඒ බිහිර මෙහෙම. ඩග්ගල් ඉනවා. ඒ විශ්වක කතා කරන්නේ කටවරු දෙන්න එපා කියලා. හා. ඕ. ඒක මතකයිනේ. මතකයි මතකයි. हेलो आ नै नै मम चांचला की आलुआ सचिनी आ मैं निशांक आइए द आ आइए चांचला ना नाना मत आ छुट्टी की गाने क्या ना द हाँ हरी हरी आ विनारी दहाई की मैं हाँ बंक किया ना आ हरी बाय नियम है आलू कैने मां हरी ने वैडे करा हरी थैंक यू सो मच एनीथिंग आदि ना मौत सी आईडी कार एक ने मैं और गे वन ने हरी यार गे वन पता पना बोंदी आरंदे ने मालू को दे नहीं आरंदे या हलो साता पढ़ा का बोंदी आरंदे ने तो चुरलो को एडा मगेंगा आते मैं मैं मतलब खाता कर कर इन वेला ने कांचला गिदत त्यानो निनाडी दहा මේ මාමට කියන්න මං ගියා කියලා. Thank you. මේ ප්‍රතාප අයියේ අඩු ගන්න රුපියල් 100කවත් බූන්දි ගේනවා. හරි. අද බම්මේ. ඇයි රලි තෝමේ? ඇයි බම්ම මෙහාට අදගෙන ආවේ? මොකද්ද ප්‍රශ්නේ ගියාන්කෝ? මේ මාතුපාල මේ දේවල් ගෙදර කතා කරන්න බෑ. බිත්ති වලට කන් තියෙනවා. හරි දැන් මට මොකද්ද කරන්න කියන්නේ ගියාන්කෝ? नगराधिपति දෙන්නා නගරෙකට ගිහලා ජීවත් වෙමු. එළඳාමක් කරමු. හා නේද? හාද කියනවාකෝ. මේ ඕයි. එළඳාම් කරන්න සල්ලි කෝයි. ඇයි ඕයි? දවුලගල මහත්තයාගේ බෝඩිමේ උයන්න ගිහලා ගත්ත සල්ලි. එතකොට ප්‍රතාප් මහත්තයාගේ වත්ත සුද්ධ කරලා ගත්ත සල්ලි. ඒවා මේ ඕය මංගාව එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. අනේ බං. ඔය තුට්ටු දෙක අරන් ගිහලා තව මේ මොනවා කරන්නද බං? තෝමේ දහ වියදම් වෙන්නේ දෙපාරට දෙපාරට හරි තමුසේ පැහෙන්නේ නැතු ඉන්නවකෝ මංගාව තිනවා ටිකක් වැඩිපුර එකතු කරගත්ත සල්ලි අපි නගරෙකට ගිහිල්ලා පාරක් අයිනේ ගියක් ගමු අපි ඒ ගෙදරට වෙලඳාමක් කරමු වෙලඳාම ඌ තමුසේ මට උදව් කරනවාකෝ මට ඉතින් ඔය මූලික කරන්න තියෙන දේවල් දන්නේ නෑනේ හරි කඩයක් දැම්මම කියමුකෝ කොහොම දෝයි මං ඉඳලා හිටලා කසිපු ටිකක් බොන්නේ තව මේව නෑනේ ඕයි මගේ කර්මය මේක මේ තවමට ගියපුවමත් ඔය කසිපු ගහන එක නවත්තනවාකෝ ඕනම නම් ඉතින් සීලරු කරක් මම අරන් දෙන්න ආ එහෙමනම් මං එන්නම් උඹත් එක්ක මැරෙන්න උනා හැබැයි මම තමසර දෙන්නේ සීලරු කාලා ඒකත් දවසකට හරි 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 ප්‍රශ්නයක් නෑ ඒක දවස ගානේ හම්බ වෙනවා මම දෙන්නම් දවසකට අරකු කාලා ගන්න හැබැයි ඒකත් දවසක් කර දවසක්. එතකොට සතියකට බෝතලෙයි මාසෙකට බෝතල් හතරයි. ඔට්ටුද ගිනවකෝ. හරි ඔට්ටුයි. සේරම කලින් මට කියපන්, ගෙවල් ගන්න, කඩ දාන්න, මට අරක්කු බොන්නයි. උඹ ගාව කොහෙද සල්ලි තියෙන්නේ? හරි සල්ලි පෙන්න, සල්ලි පෙන්න. හරි, සල්ලි මම පෙන්නන්නම්. තමුසේ මගේ කතාවට එකඟද කියනවකෝ. පොඩ්ඩක් හිටපන් කල්පනා කරන කල. දවසට කාලයි. සතියට බෝතලෙයි
සති හතරට බෝතල් හතරයි. සති පහක් වෙන මාසෙට බෝතල් පහයි. පොඩ්ඩක් මේක තව ටිකක් කල්පනා කරන්න ඕනේ. අය කියන්නේ දෙනිය තැනට එන්න පුළුවන් කියලාද? එහෙනම් මං කොහාට දෙන්න ඕනේ? මේ දෙනිය තැන්න මේ හොස්පිටල් එකේ ගේට් එක ළඟට එන්න පුළුවන්ද අයියේ? එතනට බැරිද? මේ මොකද්ද? ඔව් මේ දෙනිය තැන කෑගල්ල පාරි තියෙනවා පන්සලා. එතනට එන්නම් අයියේ. හරි එහෙනම් එතනට එන්න. හරි. මොකද්ද? ඔව් තනියම එන්නේ. වෙන කවුරුත් එන්නේ නැහැ. අයියට මාව විශ්වාසයිනේ. හරි හරි. හරි තියන්න. මංගල දිනේ තැනට කොයා මේ තනියට යන කවුරු සෑස්ති කරගත්තේ නැත් නෑ අයියා ඉන්නවනේ දැන් ඕ ඔයි කොයිද ඉස්සරහට නගින් ම ඩ්‍රයිවර් වෙන්න බෑනේ මේ කවුද දැන් නිශංකට පස්සට ගිහලා මැසේජ් ගහයිද කියලා අයියට තාම මා විශ්වාස නෑනේ විශ්වාස නැතිකම නෙවෙයි නේද මේ වගේ වැඩවලදී අවිශ්වාස කිරීම තමයි වටිනේ කරුණාකර ඉස්සරහට නැගින්න දැන් ඔය කියන විදිහට ඔය හම්බුණා කියන සල්ලි පොදිය කාගේද කියලා කොහොමද දන්නේ හරියටම? මෙව මේ කාගේවත් වෙන කනකට යන්න බෑ. අනේ ගුරුනාංශි. ගුරුනාංශි දන්නේ නැතුව මං ඔවා කාටවත් කියන්නේ නැහැ කියලා. දැන් ඔය කුසුම්පාලයා අපේ ප්‍රතාප් මහත්තයාට ඉඩම් ඉක්මුල්ල තියෙන්නේ ලක්ෂ 11කට. ලක්ෂ 11කට. හා ඉතින් ඒකෙන් හරියටම ලක්ෂයක් දීලා තිනවා ඌ අර හිරේින් දෙද්දි අපදීපු මිනිස්සයාට. එතකොට ලක්ෂ 10ක් ඉතුරුයි. මම ඔය සල්ලි පොදිය ගණනලා බැලුවා. කීයක් තිබුණාද? එතන තිබ්බා 9 ලක්ෂ 75000. ඒ කියන්නේ ලක්ෂ 10ට 25000ක් අඩුයිනේ. හරියට හරි. අපිට මේ හිතන්න බැරිද? කුසුම්පාල අතේ වීදමට ওই සල්ලි වලින් 25000ක් ගත්තා වෙන්න බැරිද? එහෙම නැත්නම් අපි හිතමු ඔය අප මුදල් බැඳපු මිනිස්සයාට 25000ක් පොලිය හැටියට දුන්නා වෙන්න බැරිද? එව්වා මෙව්වා කාරණා ඔක්කොම සලකලා බලනකොට මේ සල්ලි කාගේවත් නෙමෙයි කුසුම්පාලයාගේම තමයි. අනේ දෙයියනේ මේ නලිත කියන ගෑණි ලෝකේ කාලා වතුර බීපු අම්මණ්ඩියක්නේ. ඈ කොහොම අර ගියේ බින්දල සල්ලි ගත්තද? මදාරා ලලිත කියන ගෑණි කොල්ල තියෙන දේවල් වල හැටියට ඕක මහලු උපජ්ජක් නෙමෙයි. දැන් ගුරුන්නාචෝ සල්ලි වලට මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මම මොන කරන්නද? මම මොනක කරන්නේ? මගේ මව් දෙමව්පියෝ මට උගන්ලා තින්නේ අන්සන්තක තඹ දොයිතුවක්වත් අල්ලන්න එපා කියලා. අනිත් එක පේන්නේ නැද්ද කුසුම් බාලයා ඔය ගේත් නැති කරගෙන, ඉඩමත් නැති කරගෙන, ඈ අතට ආපු සල්ලි ටිකත් නැති කරගෙන අර ගම පුරා විස්තෝපු වෙ යන විදිය දැක්කාම මට නම් මගේ පසුව පිච්චිලා යනවා. මම කොහොම හරි උගේ සල්ලි ආපහු දෙනවා.
අනේක නම් හොඳයි. හැබැයි මෙහිම ප්‍රශ්නයක් තියෙනවා ගුරුන්නාංශි. උන් හිතන විදිහට ගුරුන්නාංශව සල්ලි කුසුම්පාලට දුන්නහම කුසුම්පාල ටක්කෙට හිතෙනවා ගේ විදල සල්ලි ගත්තේ ගුරුන්නාංශි තමයි කියලා. හරියට හරි. හරියට හරි. එහෙම හිතනවම තමයි. හිතනවම තමයි. හැබැයි ඒකට මම පොඩි සම්මිය ප්‍රයෝගයක් යොදනවා. බලාගෙන ඉන්නකෝ. මම ওই සල්ලි කොහොමද දෙන්නේ කියලා. මොනවා කරත් පරිස්සමෙන්. මොනවත් මේක රහසක් ඇතුළේ තියාගත්තොත් හොඳයි ඈ. නිශංක වාහනේ උතන්ට එන්නේ නැතුව මිනිහ වෙන තැනක නතර කරලා මෙතනට ආවොත් එම් පයි. එහෙම නැත්නම් චංචලාට සිග්නල් එකක් දීලා ගෙන්න ගත්තොත් එන්නේ. කොහොමාවත් එන්න ඕනේ පන්සල් ළඟටනේ. පන්සල ඉඳන් මීටර් 100ක් ඇතුළත අපේ කට්ටිය දැලා දාලා තියෙන්නේ.